පරණ පාඩම් ටික ඔයාලා බලන්න නැතුව බලන්න නැති කියලා මම හිතනවා සමහරුන්ට එන්න බැරි වුණානේ නේද? ඒ ටික බලන්න එක YouTube එකට දාලා ඇති. ඒ වගේම අද කරන්නේ සිංහල පාඩම. සිංහල පොත ගන්න ඔයාලා සිංහල පාඩම් ටික අපි ඉවර වෙනකන් කරමු. දැන් ගිය සතිය අන්තිමටම සිංහල පාඩමේ අපි අන්තිමටම ලියලා තියෙන්නේ මොකද්ද? ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග කරාද ඒක වචන බහු වචන නේද තියෙන්නේ ඊළඟට? ඔව් සර්. ඔව් අපි ටිකක් ඒ ටික වේගින් කරගෙන ගියා නේද? මොකද අපි දන්නේව ටිකක් නිසා. සෝරි. ඒක වචන බහු වචන හරි. ඒක වචන නාම පද සහ බහු වචන නාම පද නේද? ඔව් අපිට ඊළඟට කරන්න තියෙන්නේ හරි මම කීපයක් අහන්නම් මේ ඒක වචන නාම පද කීපයක් ඔයාලා බහු වචන නාම පද කියන්න මට ඒවට. ගස ඔව් බහු වචන මල් 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 ඔව් හැමෝම උත්තර දෙන්න. ගල් 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 අම්මා అమ్మలా ගවයා 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 පොත පොත් 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 කුඹුර පොත් කුඹුරු කුඹුරු ළමයා ළමයා ළමයි 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 ඉස්සයා ඉස්සයන් ඉස්සයන් නෙවෙයි ඉස්සයා රට හතර පන්තිවලදීට සවන් දෙනවා අහගෙන හොඳට අහගෙන මයික් එක මියුට් කරලා හොඳට අහගෙන ඉන්න මේකේ ඒක වචන බහු වචන පද කියවෙනවද කියලා බලන්නකෝ. කාලයක සිට බලාපොරොත්තුව සිටි ගමනක් යෑමට පබෝදාට අවස්ථාව උදා විය. ඒ මුහුදු වෙරළට යෑමයි. ඇය නියමිත දිනයේ සැමට පළමුව අවදිව ගමනට සූදානම් වූවාය. අම්මේ මගේ එක සපත්තුවයි තියෙන්නේ. කෝ අනිත් සපත්තුව? පබෝදාගේ අයියා ජනිසිය මවගෙන් ඇසුවා. ඇසුවේ පුතා සපත්තු තියෙන්නේ ඉස්තරහ රාක්කේම. අනිත් සපත්තුවත් එතන ඇති. ගිහින් බලන්න අම්මා පිළිතුරු දුන්නාය. අම්මේ අපිත් එක්ක කුමාරි නැන්දායි මනීෂා අක්කයි යනවා නේද? ඔව් දුවේ මට දැන් මතක් වුණේ මම හදපු කඩදාසි මල් ටික මේසය උඩ ඇති. ඒකෙන් රතුපාට මල් පොකුරකුයි කහපාට මල් පොකුරු තුනකුයි පරිස්සමෙන් අරගන්න. ඒක මතක් කරලා කුමාරි නැන්දට දෙන්න.
අම්මා කිව්වා මෙතෙක් නිහඬව සිටි තාත්තාගේ කටහඬ අවදි විය පුතා ඔයාගේ කාමරය ඇතුලේ පොත් පාර්සලයක් ඇති ඒ පොත් පාර්සලය මනිෂා අක්කාට දෙන්න ඕනේ ඒක ගන්න අනිත් කාමර දෙකෙන් එකක මගේ කණ්ණාඩි කුට්ටමත් ඇති ඒකත් අරගෙනම එන්න තාත්තා අයියාට පැවසුවේ අම්මේ එන්න අපි විදුලේ ඉන්නේ යයි මම පැවසුවෙන් මම කාමරේ දොරයි ඉස්සරහා දොරවල් දෙකයි වහගෙනම එන්න පුතාලා වාහනයට නගින්න අම්මා පැවසුවාය අතර මගදී කුමාරි නැන්දා හා සහ මනීෂා අක්කාද ගමනට එකතු වූහ සියල්ලම මුහුදු වෙරළට යන විට සවස හතර පමණ විය අද නංගිට හරිම සතුටුයි කවදා ඉඳන්ද එන්න සූදානම් මටත් හරියට ඕනෑකම තිබුණා දුව එක්ක ගෙන එන්න අම්මා මනීෂා අක්කාට කිව්වාය අන්න අයියේ ලොකු නැවක් අර බලන්න පබෝදා උඩ පනිමින් කෑ ගැසුවාය ඔහු නංගි එතන තියෙන්නේ එක නැවයි අර බලන්න අර ඈත නැව් දෙකක්ම එනවා ජනිත් අයියා පබෝදාට නැව් දෙකක් පෙන්න විදිය ඔන්න ඡේදය හරි දැන් අපි ඡේදය බලමු එතකොට ඔයාලට එතනින් හොයා ගන්න පුළුවන් ඒක වචන සහ බහු වචන පද ඔව් මේ තියෙන ඡේදය ඊවල බලන්න පුතේ මෙන්න තියෙනවා මෙතන නේද සපත්තුව සපත්තු නේද ආයිමත් තියෙනවා මෙන්න මෙතන පොකුර පොකුරු පොකුර පොකුරු ආ මේ තියෙන තව එකක් කාමරය කාමර දැක්කද ඔන්න ජෝඩු තුනක් හම්බුණානේ ඒක වචන බහුවචන හරි අපි තව බලමු පහරට යමු බලන්න ආ මෙතනත් තියෙනවා දෙකක් නේ මේ බලන්න මෙන්න මෙතනත් තියෙනවා ඔව් දොර දොර කියලා තියෙනවා දොරවල් අයිමත් තියෙනවා තව දෙකක් තියෙනවා මොකද්ද නැව නැව් නැව නැව් නේද පහක් තියෙනවා හරි එහෙනම් ඔයාලත් මේකෙන් සොයා ගන්න මම නැවත පෙන්වන්නම් ආයත අපි මාතෘකාව ලියමු ඒක වචන බහු වචන නාම පද ඒක වචන බහු වචන නාම පද ඒකවචන බහුවචන නාම පද දැන් ඡේදයෙන් සොයලා වග්ව පුරව නේද මේ පැත්තේ ඒක වචන මේ පැත්තේ බහු වචන
දැන් අපිට ඡේදයෙන් හොයලා දෙපැත්ත ලියන්න පුළුවන් නේද? වකුගු ඇඳලා ඉවරයිද? ඔව් සර්. ඔව් ඔව් සර්. හොඳයි. ඔව් සර්. ඉතින් අපි මෙන්න ඡේදය තියනවා. ඒක වචන පැත්තේ ඒක වචන ලියන්න බහු වචන පැත්තේ බහු වචන ලියන්න. අයි මේකේ සොයා ගන්න ඔයාලා. මම දෙකක් පෙන්නන්නම්. සපත්තුව සපත්තු නේද? අනිත් ඒවා ඔයාලා හොයා ගන්න. සර් ලියන්න ඕනද? ඔව් ඔව්. ලියන්න ඕන. ඉරියදලක් තියෙනවා ඔයාලට සොයාගන්න ලේසි. ඉවරයි සර්. හොඳයි. සඳුපම කියන්න බලන්න. සපත්තුව සපත්තු පොකුරයි පොකුරු කාමරය කාමර දොර දොරවල් නැව නැව. ඔව් පොකුරයි කියලා ලියන්න එපා. පොකුර පොකුරු පොකුර පොකුරු කාමරය දොර දොරවල් නැව නැව. සර් ලියන ඉවරයි. හරි විස්නුපත් කියවන්න. සපත්තුව සපත්තු හරි සර්. පොකුරු කාමරය කාමර දොර දොරවල් නැව නැව්. හොඳයි සර් මමත් ඉවරයි. සර් මමත් ඉවරයි. හරි ඔයත් කියන්න පුතේ. සපත්තුව සපත්තු පොකුර පොකුරි කාමරය කාමර දොර දොරවල් නැව නැව්. හොඳයි. හරි මේ එහෙනම් ඔයාලා මෙන්න මේ විදිහට ලියන්න ඇත්තේ නේ. මේ තියෙන්නේ. හරි බලන්න මේක හරිද කියලා. සපත්තුව සපත්තු පොකුර පොකුරු කාමරය කාමර දොර දොරවල් නැව නැව්. රයිට් මෙහෙම තියෙනවා නම් හරි දාගන්න ඔයාලා. හරි එක හරියක් දාගත්තා නම් ඇති. හරි හරියක් දාගන්න. වහුවට හොඳයි. හරි පුතේ එහෙනම් අපි ඊළඟ කොටසට යමු නේද? එතන කරන් තියෙන බලමු අපි ඊළඟට මොකද කරන් තියෙන්නේ කියලා. හරි දැන් ඔයාලා මේ 1 2 3 4 5 අවසර වලදී නාමපද නේද? ඒකවචන නාමපද බහුවචන නාමපද ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. ඒවත් මම WhatsApp එකට දාන්නම්.
WhatsApp එකට දැම්මට පස්සේ ඔයාලා ඒවත් ලියන්න චුට්ටක් ඉඳ තියන්න චුට්ටක් කියන්නේ කොහොමවත් පිටු භාගයක් විතර යාවි. මොකද ඒ ටික අපි නැවත ලියන්න ඕන. හොඳේ මතක් වෙනනේ අපි මේ වැඩේ කරන්නේ. රයිට්. ඒ වැඩේ මේ අනිවාර්යෙන්ම ලියන්න ඒක වචන බහුවචන පද යටින් හොඳයි. මම WhatsApp එකට දාලා ඇති. එතකොට ඒක බලාගෙන ඔයාලට ලියන්න තියෙන මේ ඡේදය ලියන්න අවශ්‍ය නැහැ. හොඳද? ඡේදය ලියන්න අවශ්‍ය නැහැ අපිට ඉතර උමනා වෙන්නේ නැහැ. එහෙනම් අපි ඊළඟ පාඩමකට යනවා. දැන් ඔන්න ඒ පාඩම් කොටස් ටික ඉවරයි. දැන් අපි අලුත් තැනකට යන්නේ සිංහල වල. හරි? උත්පද හඳුන්වා ගන්න තමයි අපි යන්නේ. උත්පද අලුත් පිටුවක් අරගෙන ලියමු. උත්පද හඳුනා ගන්න. උත්පද හඳුනා ගන්න. පද හඳුනා ගනි. මේ පාඩම කරන්න කලින් ඔයාලට මම කියලා දෙන්න කලින් ඔයාලට තියෙන පොඩි සටහනක් ලියා ගන්න. මෙන්න මේ සටහන. තේරුණාද? හරි. මම ඒක පෙන්වන්නම්. මේ සටහන ඔයාලට ඔතන මාතෘකාව යටින් ලියන්න ඕනේ. හොඳේ? මෙන්න මේ මම පෙන්වන එක. මෙන්න මේ
ഇവരത് നേഷ് മോണവാദ് നേഷ് ඉවරයි සර්. ආ හොඳයි. ළමයා ළමයෙක් ඔටුවා ඔටුවෙක් අශ්වයා අශ්වයෙක් ඔමුවා මුවෙක් මව මවක් ගුරුවරයා ගුරුවරයෙක් නළුවා නළුවෙක් ශිෂ්‍යාව ශිෂ්‍යාවක් වෛද්‍යවරයා වෛද්‍යවරයෙක් පියා පියෙක් හොඳට මේ ටික පාඩම් කරගන්න ඕන මතක් කරගන්න වෙනවා මොකද මම දැන් පෙන්නන ඔයාලට වාක්‍ය මම පෙන්නන්නේ මම කියනවා මේ වාක්‍ය කියනවා එතකොට මේන් ගැළපෙන එකක් තමයි ඔයාලා තෝරන්න ඕනේ හොඳේ මුලින්ම අංක එක පැත්ත බලා ගන්න හොඳට අංක එක පැත්ත බලා ගන්න ඉවරද කියලා ඉතන මම අපි පාඩමට යනවා මම ඔයාලට කිව්වේ අංක එක පැත්ත බලා ගන්න කියලා නේද right මම දැන් කියනවා වාක්‍ය ඒ වාක්‍ය වලට ගැළපෙන අංක එක මොකද්ද සර් ඕ මම දැන් වාක්‍ය ටිකක් කියවනවා හොඳේ ඔයාලා හොයාගන්න ඕන ඒ වාක්‍යයට දාන්න පුළුවන් අංක එක පැත්තේ වචනය අංක එක පැත්තේ වචනයක් කොහොමද හොයාගන්න ඕනේ දෙක පැත්තේ නෙවෙයි ඉතා වේගයෙන් දුවයි මුලට දාන්න පුළුවන් වචනේ මොකද්ද ඉතා වේගයෙන් දුවයි අශ්වයා හොඳයි උදෑසනින් අවදි වී පාසල් යයි රෝග පරීක්ෂා කළේය වියබීමට යයි මුවෝ කියලා වචනයක් නැහැ මොකද්ද ගීත ගායනා තරගයට සහභාගි වූවාය ගීත ගායනා තරගයට සහභාගි වූවාය ශිෂ්‍යාව
හොඳයි. පහසුනේ. කාන්තාරයේ තරණය කරයි. පහසුවෙන් කාන්තාරයේ තරණය කරයි. ඔට්ටුව. ඔව් මුලට ගැලපෙන වචනේ මොකද්ද? ඔට්ටුව. ඔව් ඔට්ටුව දාලා කියවුද අපි මේ වාක්‍යය? අපි යන බලන්න දැන්. ඔට්ටුව පහසුවෙන් දක්ෂ ලෙස රඟපෑවේය නළුවා දක්ෂ ලෙස රඟපෑවේ නේද නළුවා දක්ෂ ලෙස රඟපෑවේ හොඳයි දැන් අංක 2 පැත්ත බලා ගන්න අංක 2 පැත්ත දැන් ඒව දාලත් අපිට වාක්‍යයක් හදන්න පුළුවන් දැන් ඔන්න ආයිමත් මම කියන වාක්‍ය බිය බීමට එයි මුවේ Wake dia bi mate. Nen. Wake dia bi mate. Roga pariksha kale, roga pariksha kale. Vaidya varaye. Roga pariksha kale. Hondai. Udasana ma avadhi vi pasal yai. Lamaye. Lamaye udasana ma avadhi vi pasal yai. ඉතා වේගයෙන් දුවයි අශ්වයේ ඉතාවේ දැන් ඔයාලට පේනවද පුතේ අංක 1 නේද තීරුව සහ අංක 2 තියෙන අපිට වාක්‍ය වලට යොදන්න පුළුවන් වෙන්නේ වාක්‍යයේ මුලට නේද වාක්‍යයේ මුලට තමයි අපිට දාන්න වෙන්නේ ඔය ඔක්කොම ඒක වචන වාක්‍යනේ ප්‍රාණවාචී ඒවා නේද ප්‍රාණවාචී ඒක වචනයි ප්‍රාණවාචී ඒක වචනේම තමයි ඔතන තියෙන්නේ තේරුණානේ ඒ වගේම වාක්‍යක මුලට යොදන වචන වාක්‍යක මුලට යොදන වචන ඔන්න ඔය වචන වලට තමයි අපි කියන්නේ නේද වාක්‍යක මුලට යොදන නාම පද වලට අපි කියනවා උක්ත පද කියලා දැන් ඔය ඔයාලා ලියාගෙන තියෙන උක්ත පද ඒ උක්ත පද දෙවිදියකට තියෙන්න පුළුවන් එකක් තමයි ඔය ළමයා කියන විදියට ළමේ මේ ඒ ක්‍රම දෙකටම තියෙන්න පුළුවන් නේද ඔටුවා ඔටුවේ නේද ඒ කොහොමද කියලා ඒ වාක්‍යයකම උක්ත පද තේරුණාද වාක්‍යයක මුලට යොදන පද හැබැයි නාම පද වෙන්න ඕන නේද ඔය ඔක්කොම ප්‍රාණවාචී ඒක වචන නාම පද මේ ප්‍රාණවාචී ඒක වචන නාම පද. හරි දැන් ඔයාලට කියවන්න පුළුවන් එක වතාවක් කියවන්න ඕක. ළමයා ළමේ එහෙම කියවන්න. ළමයා ළමයිකු ඔටුවා ඔටුවෙකු අශ්වයා අශ්වයෙකු. ඔටුවෙක් කියලා නැහැ නේද? ළමයා ළමයි. ගුරුවරයා ගුරු හොඳයි එහෙනම් ඔය ඔයාලා ලියලා තියෙන උක්ත පද නේද උක්ත පද දෙආකාරයකින් තියෙනවා නේද වාක්‍යවල මුලින් යොදන නාම පද නේද ප්‍රාණවාචී ඒක වචන ඔය ඔක්කොම ප්‍රාණවාචී ඒක වචනයි මේ හැබැයි ඒවා අපි වාක්‍යවල මුලින් තමයි යොදන්නේ නේද වාක්‍යවල මුලින් යොදන්නේ හොඳයි අපි අර කියපු වාක්‍ය කීපයක් ලියමු නේද ඒ කියන ලද වාක්‍ය කීපයක් අපි උක්ත පද දෙක දාලා විදියටම ලියමු කොහොම ලියන්න ඕනේ ටිකක් ලියමුනේ අපි පළවෙනි එක ලියමු අශ්වයා
පාඨ පැන්සලක් තියෙනවා නම් මේ උක්ත පදයේ වෙන පාඨකින් ලියන්න. මේ උක්ත පදයේ විතරක් වෙන පාඨකින් ලියන්න. මොකද උක්ත පදයේ ආශ්‍රය. වෙන පාඩකින් ලියලා තියෙන්නේ උක්ත පද නේද වෙන පාඩකින් ලිව්වේ නැත්නම් ඉරියඳ ගන්න යටින් දෙවනි එකේ ලියන්න නැද්ද සර් ඔව් දැන් ඔයාලට පුළුවන් මේ වාක්‍ය ටිකම දෙවනි එක විදිහටත් ලියන්න නේ ආශ්‍රයේ කිතාවේගෙන් දුවයි මුවෙක් දියබීමටේ වෛද්‍යවරේ රෝගී පරීක්ෂා කරයි උවරේ සිය කැපවීමෙන් ඉගෙනීම් කටයුතු වල නිරත වූයේ කුටි දැන් මෙතන ආශ්‍රයා කිව්වහම අපි දන්න ආශ්‍රයේ හැබැයි ආශ්‍රයේ කිව්වොත් එහෙම එයා අපි දන්න කෙනෙක් නෙවෙයි නේද ආශ්‍රයා කිතාවේගෙන් ඒ කියන්නේ අපි දන්න කෙනෙක් දන්න ආශ්‍රයේ ආශ්‍රය යෙකිතාවේ ගෙන් දුවයි. එයා අපි දන්න කෙනෙක් නෙවෙයි. නේ? හුවා දිය දීමට
එයා අපි මේ දැනගෙන ඉන්න මුවෙක් නේද? මුවෙක් තිබීමට කියුවාම එයා නොදන්නා මුවෙක් නේද? ඔව්. හරි. මේ විදිහට ඒ මේ වාක්‍ය වලටම එකමෙටත් කියන්න. හරි. කොහොමද කියන්න ඉඳ තියන්නත් පුළුවන් පස්සේ අපිට ලියමු. අංක හතරක් දාලා තියන්න පන්ති අවසානයේ මේ වැඩේ කරන්න. ඔක්කොම